මෙම ජෝති වූ ගිහිමීර උසවේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කොට මට දැක් වූ ගෞරවයට ශ්‍රී ලංකා සකල කලා සංඝ පරිෂදයේ සභාපතිනිය ශ්‍රියාණි විසානායක මැතිනිය මාමිතු හේමසිරි කුරුකු මැතිනිය ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයේ ප්‍රකටමෙන්ම මගේ හදිතට ස්තුතිය මේ අවස්ථාවේදී ඔබට සිටිනවා. ඊතවරි කුල්මත් වෙලා ඉන්න මේ වෙලාවේ දීර්ඝ දේශන උචිත නැති බව අපි කවුරුත් දන්නවා. නමුත් අනුස්මරණ උත්සවයකදී ඔවුන්ගේ ගුණ සහ දක්ෂකම් ගැන කතා කිරීම කළ යුතුම දෙයක්. ඒ නිසා ඉතාම කෙටි කාලයකින් මා ඔවුන් දෙදෙනාගෙන ඔවුන්ගේ කලා ලෝකයේ සේවය ගැන මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. රූපණී දේවි අපේ මතකයේ සදා රැඳෙන අමතක නොවන රටේ පහළ වුණු අසහාය තාරිකාවක්, එවැගේම අසහාය නිලයක්. ඇයි පොදුනේ 1923 ජනවාරි මාස 15 වෙනිදා දේශී රාසම්මා ඩැනියෙල්ස් කියන නමින් තමයි ඇය පොදුනේ. ඇය වයස 7 දී නත්තල් කැරෝල් ගායනාවට තෝරා ගන්නවා. රුචිකාලී ධම්ම ගායනයට රංගනයට ඉතාම දක්ෂයි. පළවෙනි නත්තල් නාට්‍ය තමයි සපත්තු මන්නාගේ පිරිත. ඒ සාර්ථක ක්‍රියාපාසයෙන් සම්මුදාගේ කළේ මේ රංගනයේ දකින්නවා ගෝල් අබේසිංහ කියන නාට්‍ය නිෂ්පාදකවරයා. ඔහු ඊට පස්සේ සිංහල නාට්‍ය සභාවේ ඉදිරිපත් කළ රාමායණ නාට්‍යයේ සීතාගේ චරිතයට ඇයව තෝරා ගන්නවා. එනක පාම එතක බැලිට වයස හරියටම 12. ඇගේ පළවෙනි ශ්‍රාවකී පටගත කිරීම 1938 රූපසිංහ මාස්ටර් සමඟ ගායනා කළ අදටත් ජනප්‍රිය මේ වේදිකාවේ ඉස්සලා ගායනා කරපු ඉතාම ඇගේ හඳිනීම ගායනා කරපු ශ්‍රියාණන් දිසානායක සමඟ ශ්‍රී බුද්ධගයා විහාරයේ. එතකොට ඇයට රුක්මිණී දේවී කියන නම දැනුමේ රූපසිංහ මාස්ටර් කියලා තමයි විශ්වාස කරන්නේ. වේදිකාවේ නෑ දෙදී දෙලේ දෙන්නේ 1947 පළවෙනි චිත්‍රපටය කඩවුණු පොදුවේ රාජදීගේ චරිතේ නොන් නෑදී කුමාර පිළ ලේඛකයා ලියනවා ශ්‍රී ලංකාවේ සිනමා වංශ කතාව. ඒ අනුව රුක්මිණී දේවී 1947 කඩවුණු පොදුවේ සිට 1984 තිරගත වුණු අදසවිසා කියන චිත්‍රපටය දක්වා චිත්‍රපට 100කට වඩා රංගනයෙන් දායකත්වය ලබා දෙන තේමාව. 1956 පළවෙනි දීපිසිකා සම්මාන වලදී උපුති විශ්වාසී චිත්‍රපටයේ හොඳම නිළිය සම්මානය ලබා ගන්නවා. ඊට පස්සේ ජනප්‍රිය නිළිය, හොඳම ගායිකාව, හොඳම නිළිය යනාදී සම්මාන රැසක් එය හිමිකර ගන්නවා ඒ වසරවලදී. ඇය නිළියට පසු 1979 ඇයට රණ තිසර සම්මානය හිමි වෙනවා. ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් අවෝඩ් කියන එකට ජීවිත කාලයේ එක් පරක් පමණක් හිමිවෙනවා. ඒ කලාකරුකල සේවය විශිෂ්ටයි. කිසිම පහසුකමක් තාක්ෂණයක් නොදුන්න කාලේ ග්‍රැමෆෝන් යුගයේ ඉඳන් ගායනයට, වේදිකා රංගනයට, චිත්‍රපට රංගනයට, චිත්‍රපට පසුබිම් ගායනයට දායක වූ ඇය චිත්‍රපට පහක් නිෂ්පාදනය කරනවා. ඒ තමයි මුදු විශ්වාසය, කැලෑහඳ, අයිරාංගනි, මතභේදය, ශ්‍රී ලතා කියන ඒ චිත්‍රපට පහ ඒ තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ අනුස්මරණය කරන මේ අවස්ථාවේ අපිට කියන්න පුළුවන් ඇයගේ ජීවිත කතාව, ඇයගේ දක්ෂකම්, ඇය කලාව දැක් වූ දායකත්වය ගැනදී, වගේම ඇයගේ මානව දයාව, නිහතමානීකම මේ ගැනත් අපිට පවසන්න පුළුවන්. ඇය වෙනුවේ මෙවන් වසරකට හෝ වසර කිහිපයකට වරක් අනුස්මරණ උත්සව කරද්දී ඇය අපේ හදවතේ සදාකල් රැඳෙනවා. ඇය ගානවා ගියක් මැවිලා පෙනෙන රූපේ අදී දර්ශනයේ සෝවා ස්වප්නයේ රූප ඡායා එය ලස්සනට ගායනා කළේ. රුක්මිණී කියන නම ඊ පමණේ අපේ හදවතේ ඇයගේ රූපය මැවිලා පේනවා. ඒ ඉතා සෝවා සම්පන්නයි, ප්‍රභාස්වරයි, ඉතාම සුන්දරයි. අද එය ස්වප්නයක් වගේ, සිහිනයක් වගේ අපේ ඇයට මොක්සුව පරාත්මා කරනවා. ඉල්පස මගේ එක්ක අපි කවගේ ඉවත් හරවත් දිරු චාර්දෝත්පාල. චාර්දෝත්පාලයන් අප අරින් විය වූනේ 1987 ජූලි 7 වෙනිදා. ඒක ඇයට අවුරුදු 51යි. එදා සිවිල් ගීත ලෝලී කලාකරුනි හදවත් සියල්ල කම්පා කළ දවසක්. මියගොස් පසල 36ක් ගත වුවා.
අදටත් ඔහුගේ ජනප්‍රියත්වයට අභියෝග කරන්න පුළුවන් ගායකයෙක් කිසිදාක ගිහිලා නැහැ. එතරම්ම ඔහු අමරණීයයි. උපදුරේ දෙමළකොට කැටවල මුල්ලේ මධ්‍යම පන්තියේ පවුලක ඉගෙන ගත්තේ ශාන්ත ලෝරන්ස්, ශාන්ත ජෝසප් විදුහල්වල, ශාන්ත ජෝන්ස් විදුහල්වල. කුඩා කල ගීත ගන්න ආසයි, ගීත අහන්න ආසයි. නමුත් ගෙදර ගුවන්විදුලියක් තිබ්බේ නැහැ. අසල කඩවලට ගියා. එතනත් ඔහු ඇලුම් පදරුවා අපහාස දෙවිලා. 1953 ජී.එස්.ඩී. රාණි විහාරම දවසේ ඒ දවසේ සංගීත සාජ්‍යයක් තිබ්බා. 1953 ඒකට මරදානේ ප්‍රසිද්ධ පුද්ගලෙ අවුරුදු 16 තරුණෙක් ගෙනාව ගී ගායනා. ඔහුගේ ජීවිතයේ ස්වභාව කුල්මත් වුණා. ඒ තරුණයා තමයි අපේ චඩෝත්පාද. අවුරුදු 16 1953 ඔහු ගෙනාව ඒ මරදානේ ප්‍රසිද්ධ පුද්ගලයා මරදානේ චොප්පේ කියලා ප්‍රේමදාස තෙලිකෝරාද ඔහු ජීවිතයෙන් කියයි. මරදානේ අනුව පැරණි සාජ්‍ය සංගීත සාජ්‍යවල ආරම්භක තෝතැන මොහම්මඩ් සාලි මාස්ටර්ගේ බජවවල ජනප්‍රිය හින්දි ගී ගයමි ජෝති මරදාන පිළිවුවා. සංගීතයේ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් නොලදා ජන්මේ ලැබෙන ඔහුගේ අපරිමිත ගායන හැකියාව නිතරම වැඩි දියුණුවේ එම සාජ්‍යවල හින්දි ගී ගයමින් වුවොත් ඒක නිවැරදි. විවිධ රාග අනුව නිර්මිත විවිධ පරාසවල විහිද හින්දි ගීත ගායනා කිරීම උපරිම අභ්‍යාසයක් වුණා ඔහු. ස්ටැලියෝමා සංගීත වෛද්‍යයා ඔහුගේ හොඳම මිතුරා ඔහු ජීවිත අවස්ථාව දෙනවා රැජින ලොසින්ජර් සමාගමේ අනුග්‍රහයෙන් ආදිදාස පීරිස්නේ වූ ආධුනික ටය වර්ගයේ ගීත ලෙබෙට ඉදිරිපත් වෙනවා. ඒකට කලා ගිහිමුගේ සුප්‍රියා ජනප්‍රිය හින්දි ගීත ගැයූ ජෝති ඒකේ ප්‍රතිමයා වෙලා ප්‍රොෆී පාර්සල දිනා ගන්නවා තැන් ගැහැටි. ඊට පස්සේ ජයග්‍රහයේ පෙරපාලය ගුවන් විදුලි වැඩසටහනේ හොඳම ගායකයා වෙලා පාකර් සිස්ටිවන්තයා වූ දිනා ගන්නවා. ජෝතියා විතා දුෂ්කර ගමන කඩු කොහලින් යුත් මාවත කඩු කොහලින් යුත් මාවතක සමාන අවස්ථාවල තමුසික කටහඬට මේ මැසිජ් බෙදරනවා කියා සභා අධ්‍යක්ෂවරු ශබ්ද පරිපාලකවරු ජෝතිව ශබ්ද ශබ්දාගාරයේ එළියට ඇදම අවස්ථාවක් අපි අරගෙන තියෙනවා. ඔහු මුලින්ම ගීතයක් ගැලුවේ 1954 මිල වර්ෂයේ. ඒ තමයි වසන්ත සන්දනායක ගැයූ මහවැලි නදියේ අසබඩ සැදියේ මයංගන තුරේ වදිනට අපි යනවා කියන ගීතය. මහවැලි නදියේ අසබඩ සැදියේ මයංගන තුරේ වදිනට අපි යනවා. ඊපස් ටොකියෝ කියන ගමන් කියන්නේ බෑ. ටොකියෝ කියන එක තුපාඩ කිව්වා දොස්පාල. ඒක තමයි දොස්පාලගේ නිල වශයෙන් ගැයූ පළවෙනි ගීතය. අන්තිමට 1956 ඉතිරිගත වූ සුරතිරි චිත්‍රපටයෙන් තමාවූ චිත්‍රපට පසුබිම් ගායක වීමේ මංගල පියවර තැබේ. ඒකත් ලේසි නෙමෙයි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජවීරේ නාගර්. ඔහු කියනවා ජෝතිට තමසක සිල්ලුවක් කියන්න ඕන නම් ගීයක් තැටිකට කරලා පෙන්නන්න කියලා. ඒ දවස්වල ඒක රුපියල් 35ක් යනවා. 1950 ගණන්වල ඒකේ විශාල මුදලක්. ස්ටැලියෝ මාර් තමයි මේ මුදල දෙන්නේ. ඔහු කියන සිල්ලුව තමයි මගේ රන් රාජිනී සුකුමාරී ලතා සොඳුරු ප්‍රවිශ්‍යා. ඒකේ තියෙන අසා සතුටුන කවි කාදර සුළුතිරි චිත්‍රපටයට ඔහුට අවස්ථාව දෙනවා. ඒකේ ඔහු ගී තුනක් ගායනා කරනවා. විශ්ව පෙරලා රචනා කළ ඉන්දිය ජාතික චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක ටී ආර් පාපා සංගීත සංයෝජනයට ආනන්ද ජයරත්න රංගනය දැක්වූ ජෝති ගායනා කළ සිරියාමයි සාරා නැගී හද මෝලා දිප්‍රේමි අමධාරා ඔ මෙත්තේ මේ අමධාරා කියන ගීය අදටත් අමරණීයයි. අද විනෝද ගමනක් පැදුරු සාජයක් දැක්කම් ඒක නැතිවම බැරි ගීයක් තමයි ඒ ගීය. ජෝති බොහෝ විට හින්දි අනුකාරක ගී කියව බව අපි දන්නවා. නමුත් ඔහු ගැයූ සමහර හින්දි අනුකාරක ගී මුල් හින්දි ගීයටත් වඩා හොඳ බව හින්දි රසිකයෝ පවා යාසක අපි අහලා තියෙනවා. පායා ඇයි හින හින්නේ නිල් පොලේ කරු රාසි කියන සිංදුව සමීර චෞධරි සංගීතයේ සැපයූ මදුමති චිත්‍රපටයේ දිලීප් කුමාර් රඟපෑ මොහම්මඩ් රාෆි ගායනා කළ තුන් තේරුවේ කාබෝනේ කම් කොයස්කායා හේ කියන ගීතයට වඩා හොඳ බව මොහම්මඩ් රාෆිම ඉලතිනවා. ඉන්දියාවේ පිටුනානම් සමහර විට ජෝති
කියලා විකුණානම් සමහරකට අපිට තරක් නැති වෙන්න තිබ්බා කියලා සිනාම් සුමෝණින් රාෆික් බව එක්තරා සංග්‍රහයක මා දැක තියෙනවා. නමුත් ඔහු ස්වතන්ත්‍රී කියනවා. සරදසනාගේ බොහොමයක් චිත්‍රපටවල ස්වතන්ත්‍ර තනුවලට ඊ ගෙවිවේ ජෝතිපාලයි. එසේම අදටත් ඉතා ජනප්‍රිය පච්චිමහල කනවන්න නෑමට මෙම ගුවන්විදුලි ගීයටද ස්වතන්ත්‍ර තනු හැකියේ සර. ජෝති ජීවිත සිටි සමයේ ගීත සංගීතයකට බෙදෙනවා. අමරදේව ප්‍රමුඛ ගායන පරපුර උත්තම ගණයටද ජෝතිපාල රසික පරපුර පහත් වූ පීචන් ගණයටද පත් කළා. එදා අපේ විචාර කලාව ක්‍රියාත්මක වුණේ අද ඒ විදියටයි. නමුත් පණ්ඩිත අමරදේවයන් බව හරක් කීවේ ගීතයේ මතුකල කෘෂියේ කටහඬ හැසිරීමේ අපූර්ව හැකියාවක් ජෝතිට තිබුණා කියා. හේමදාස මාස්ටර් කිව්වේ ජෝතිගේ ස්වරයේ ඇති මහදුරේ පොඩි ගීතයක් ජීවන මාවනම බවට පත්තිරීමට උපන්ම ශක්තියක් ඔහුට තිබුණා. ජෝතිට තිබුණේ ස්ක්‍රීන් වොයිස් එකක්. ඒරගේ අය ඉන්දියාවේ ඉන්නේ ටික දෙනයි. මොහුගේ පරිචය ලබා ගන්න කොහොමද කියා ලබාගත්තේ කොහොමද කියා සොයා බැලිය යුතුයි කියලා. ඉතින් එහෙමනම් එදා විචාරකයෝ ජෝතිට එසේ අපහාස කළත් අදටත් ජෝති අපේ හදවත් වල සිටිනවා. අවසාන වශයෙන් අද හතු පිපෙන්නාක් වාගේ ගායකයෝ බිහි වෙනවා. හෙට වෙනකොට ඒ අය අමතකයි. එවැනි එදා අපේ රසකතාවයට ගරු කළ ඒ සංගීතයට ගීතයට අද මොනතරම් අසාධාරණයක් වෙනවාද කියන ප්‍රශ්නයක් අද මතුවෙනවා. රසදෝෂ සංග්‍රහයේ මංගල කලාපේ සංස්කාරක ඇන්ටන් සමප්‍රිය මේ වගේ සටහන යොදවනවා. අපට ගුරුම දේශීය සංගීතය විදේශීකරණයට ලක් කරමින් එහි දැඩි නිර්මාණාත්මක ආගය විනාශ කිරීම කෙතරම්නම් අභාග්‍ය සම්පන්නද. 50 දශකයේ සිට 80 දශකයේ අවසාන භාගය දක්වා ජාතිය හදවතට කතා කළ සුපිරි කලාකරුවන්ගේ නිර්මාණවලට සිදුවන්නේ කුමක්ද? එදා බුද්ධිමත් රසික රසිකාවන්ගේ හදවත දැනුණු ගීතය රිද්මය අද ප්‍රසංග වේදිකාව තුළින් තරුණ තරුණයන්ගේ මනස විකෘති කරමින් ඔවුන්ගේ දෙපා වලට දැනෙන පරිවර්තනය කොට තිබීම මොනතරම් නිදිතයි කිව්වොත් එය මතු පරිපූර්ණ වීමෙන් කරන බලවත් අසාධාරණයක් නොවන්නේය. ජෝති ජීවත් සමයේ සිට ගතු හැම දවසකම ඉර බලන සැන්දෑවද ගමක පැලක පිළිකඩ උඩ ඇසුනේ ජෝති ගැලු ගියා. හේලක කුඹරක පැලකටන ගොඩියා තම කාන්සිය හා පාළුව මතවරවා ගත්තේද ජෝතිගේ දිය මොමිනමින් හෝ ගුවන්විදුලියේ පාවා ජෝතිගේ දියක් ඇසීම. ජෝති අනු ආලෝකයයි. සැබවින්ම ජෝති අපේ දීලව ආලෝකමත් කළා. ඒ ආලෝකය මහා පාට පැදක්වී සසර පුරාවටම අපහාග සන්තානයේ අඳුර පළවා හරින්නේ සදා දිනක සෙනෙහසින්. අපේ රටේ ගීත සාහිත්‍ය සුපෝෂණය කළ කලාකරුවන් අතර ජෝති පිටුකල යුග්මය වෙත අමතක කළ නැහැ. මේ නොනිමෙන දිර්ගමනේ ජීවන මඟ පෙන්න පුරා අම්මේ ඔබේ පුතුක වෙලා මම එන්නම් සසර පුරා ලක්කමා ඔබේ නතුරු අනිවාර්යෙන්ම බලා සිටිනවා. රූපණ ජීවිත සහ ජෝතිපාලයන් අපි නුවන් සසා මොක්කුද